Welcome back to Loki Reka. Ada api mula review kerana The Third Way of Love kena Chinese romance drama ke. Movie ke Iron Lady flight ke ke itu oleh kanta awak honda tu mana nama. Mereka kisi makanan nih. Ia ke bateri ini katanya kena mana mana kita nak kira. Mereka ke husband awak Hong Kong kembali divorce kala. Mereka terus terus mereka kanta awak lagi mewah di bela hidup. Lip kala businessman kene mereka tissue dina. Ini dengan kena oni ISO ada nih kira. Hebei ageng ahane ane nih. Flight ke master pas saya dah kira nama. So gudak hina wenwa ini ya hina wenai kelat lina denganno ne lina sowa dakina palawini padama eyata akarshane wenama habai kohom unath eya eda sowa contact karaganna yanne ne mokada lin kiyanne ehema playboy kenekut nevey so eyage divorce ge pressure nisa dan hondenama hemmat wela yenne eya gedera giyata passe eyage den nangiya suicide karagena me tag gala nangida hospital ekata admit karanawa habai honda wela awata egulanna pulawan enawa nangiya jeevithaya bera ganna so ge nangida mehema wela tiyena ලීන් නිසා එයා දකිනවා එයාගේ සහෝදරය ලීන ටෙක්ස් මැසේජස් ගොඩාක් එවලා තියෙනවා. ඉතින් ඒ ටෙක්ස් මැසේජ් වලින් තමයි සෝ දැනගන්නේ එයාගේ නංගිට මේ ස්ට්‍රෙස් ඇති වෙලා තියෙන්නේ ලීන් නිසා කියලා. සෝ එයාගේ නංගි යුගෙන් අහනවා ඔයාගේ ඒ වගේම මේ ලීන් කියන එක්කෙනාගේ අතර තිබ්බ සම්බන්ධය මොකද්ද කියලා. යූ ලීන් ගැන කිසිම දෙයක් එයාගේ සහෝදරයට කියලා නැති නිසා අවසානයේදී සෝ හිතනවා යූගේ බොස් ඒ කියන්නේ ලීනෝ හම්බ වෙලාම මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්නවා කියලා. කොහොම වුණත් මගේ කම්පැනි එකට කියලා පස්සේ සෝට ලිනු හම්බ වෙන අවසර හම්බ වෙන්නේ නැහැ. කොහොමත් මෙයා ගාස්ලවත් මගරලා කෙලින්ම ලීන්ගේ රූම් එකට යනවා. ලීන් මෙයාව කලින් ෆ්ලයිට් එකේදී දැක්කනේ. ඉතින් මේ නිසා එයා සිකියුරිටි ගාඩ්ල කියන්නේ නැහැ. සෝව එයාගේ රූම් එකෙන් එළියට දාන්න කියලා. දැන් සෝ එයාගේ සහෝදරයගෙන කිව්වට පස්සේ ලින් කියන්නේ එයා යුව දන්නේවත් නැහැ කියලා. බැලුවට පස්සේ යුට ලින් ගැන ලොකු ක්‍රෑෂ් එකක් ඇති වෙලා තියෙනවා. එයා මේ කම්පැනි එකේ වැඩ කෙරෙමින් ඉන්න අතරතුරේදී ඉතින් ලින් මේ ගැන මොකුත්ම දන්නේ නැහැ. එයා කවදාවත් ටෙක්ස්ට් මැසේජ් බලන්නේ නැහැ කියලා मोबाइल फोन सोट देना සෝර ලෙන්නගේ චුට්ටක් තරහ වෙනවා. එයා හිතන්නේ ලීඩ් මේක හිතලම යුඩ රිද්දන්න කරනවා කියලා. දැන් එදා එයා ගෙදර ගිහිල්ලා යුඩ කිව්වට පස්සේ ඔයා වැඩ කරන තැනින් අස්වෙන්න කියලා යෝ එකට කැමති නැහැ. යුඩ ඕනේ ලින්ව දකින්න. සෝ ලෝ එකෙක් විදිහට වැඩ කරන්නේ. බහුදා එයා ඔෆිස් එකට ගිහිල්ලා එයාගේ කලීග්ට එයාගේ නංගිගේ ඒ වගේම ලින්ගේ කම්පැනි එකේ යදර තියෙන කොන්ට්‍රැක්ට් එක පෙන්නනවා. දැන් ඒ කොන්ට්‍රැක්ට් එක කියවුවට පස්සේ එයාගේ කලීග් කියන්නේ මේක රිලීව් වෙච්ච දෙයක් අපිට කරන්න බෑ. මොකද මේ කොන්ට්‍රැක්ට් එක ගොඩක් හොඳට හදලා තියෙනවා කියලා. එදා ඔෆිස් පස්සේ සෝ ඒ වන්දි මුදල් ටික එයාගේ ක්ලයන්ට් දෙන්න ඕනේ. ප්‍රශ්න කියන්නේ ක්ලයන්ට් මුදල් ටික දෙන්න එයාට දැන් උඩ තටුවරම නගින්න වෙනවා. සෝ උඩ නගින්න ගොඩ බයයි. ලීන්ට මේක තේරෙනවා. මේ නිසා ලීන් තමයි සෝර උඩට යන උදව් කරන්නේ. කොහොම හරි එදා ඒ වෙච්ච සිද්ධියෙන් පස්සේ සෝ තේරුම් ගන්නවා ලීන් එයා හිතපු තරම් නරක එක්කනේ නෙවෙයි කියලා. ඉතින් අද කරපු දෙයට ස්තුති කරන්නත් එක්ක මෙයාලා දෙන්නම යනවා ඩිනර් එකක් ගන්න. ඒ අතරතුරේදී සෝ අයමසරයක් එයාගේ නංගිව එයාගලන් කම්පැනි එකෙන් අස් කරන්න කියලා ලින්ගෙන් ඉල්ලනවා. ලින් මේ පාරට ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ලින් කියනවා මට මෙහෙම දෙයක් කරන්න බලුවා මම නංගිව වෙන ඩිපාර්ට්මන්ට් එකකට මාඩු කරන්න. එතකොට යාට මාව හම්බ වෙන්න ඕනේ නැහැ. ඒ වගේම මාව දකින්නේ නැහැ කියලා. ඉස්සෝට හිතෙන්නේ මේක ගොඩක් හොඳ අදහසක් කියලා. ඉතින් මේකෙන් එයාගේ නංගි ජොබ් එක බේරෙනු විතරක් වගේ නෙමෙයි. එයාට ලින්ව දකින්න නැති නිසා මානසික සහනෙකුත් තියෙනවනේ. එදා රෑ හොඳටම වැස්ස. සෝ එදා වැස්ස තෙමි තෙමි යද්දි ලින් කුඩේ කොටාරගෙන එයා ගාවට එනවා. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් වලින් සෝ තේරුම් ගන්නවා ලින් කියන්නේ ගොඩක් ජෙන්ටල්මන් ක්වොලිටීස් තියෙන කෙනෙක් කියලා. කොහොමද මේ සිද්ධියෙන් පස්සේ සෝ වැඩ කරන ලෝ ෆර්ම් එක CEO ලින්ගේ කම්පැනි එකේ ලීගල් කවුන්සිල් එක වෙන තරඟ කරනවා. කොහොමද අවසානයේදී සෝගේ ලොජිකල් කම්පැනි එකට ලින්ගේ කම්පැනි එකේ ලීගල් කවුන්සිල් එක වෙන පුළුවන් වෙනවා. සෝ හොඳටම දන්නවා CEO ලින් එයා වැඩ කරන කම්පැනි එක යගේ කම්පැනි එකේ ලීගල් කවුන්සිල් එක විදිහට තෝරගත්තේ එයා නිසා කියලා. අනේ දේ තමයි සෝ හොඳටම දන්නවා එයා වැඩ කරන
ලීගල් ෆර්ම් එක ගොඩ ලොකු ෆර්ම් එකක් නෙමෙයි නිසා ඒක කේරවා සියෝ ලෙංගි කම්පැනි එකේ ලීගල් කවුන්සල් එක වෙන්න සුදුසු නැහැ කියලා. දැන් එදා රෑ සෝ යනවා සියෝ ලෙංගි හම්බ වෙන්න. සෝ ලෙංගි හම්බ වෙලා ඒගොල්ලන්ගේ ලෝ ෆර්ම් එකට කරපු උදව්වට ගොඩක් ස්තුති කරනවා. හැබැයි මේ වෙලාවේදී ලීන් එයාගේ කැමැත්ත සෝට ප්‍රකාශ කරනවා. මේ වෙලාවේදී සෝ ලෙංගිට ස්තුති කරනවා එයාට කැමති වුණ එකට. හැබැයි කොහොම වුණත් එයා ලෙංගි යෝජනාව පිළිගන්නේ නැහැ. එයා හිතන්නේ මේක ලීන් සෙල්ලමට කරනම ඇති කියලා. කොහොමද පහදා දවසේ සෝට ලීන් එයාගේ ගෙදර ඩිනරයකට ඉන්වයිට් කරනවා. ඉතින් එදා ඩිනර් ටේබල් එකේදී තමයි දැනගන්නේ එදා ප්ලේන් එකේදී ටිෂු දුන්නේ එයාට ලීන් කියලා. ඉතින් මේ වෙලාවේදී සෝගෙන් අහනවා ඇයියෝ එදා ෆ්ලයිට් එකේද යන්නේ කියලා. එතකොට සෝ උත්තර දෙනවා එදා මගේ හස්බන්ඩ් මාව ඩිවෝස් කරා. ඒ නිසා තමයි මම ඇඬුවේ කියලා. දැන් සෝ හිතනවා දැන් ලීන් දන්නවනේ කලින් මෙඩිකල් හිටපු එක්කනේ කියලා. එතකොට ලීන් එයාට අකමැති වේවි කියලා. හැබැයි ඒක දැනගෙන ලීන්ට සෝව විවාහ කරගන්න ඕනේ. එතන මැලදෙන ඉන්ටිමේට් වෙන යනවා. කොහොම වුණත් ඒ වෙලාවෙදිම සෝ ආයෙමත් ගෙදර යනවා. සෝ හිතන්නේ එයාලා සෝෂල් ක්ලාස් දෙකක නිසා එයාලා විවාහ වෙන්න තන සුදුසු නැහැ කියලා. ඉතින් මේ නිසා සෝ දෙකටම ලීන්ව මඟ අරින්න ගන්නවා. කොහොම වුණත් දැන් සෝගේ ලීගල් ෆර්ම් එක වැඩ කරන්නේ සියෝ ලීගල් කම්පැනි එකටමයි. ඉතින් දවසක් මෙයාටයි ඒ වගේම ලීන්ටයි බිස්නස් ට්‍රිප් එකක් යන්න වෙලා තියෙනවා. කලින් දවසේ වෙච්ච දේන් පස්සේ ලීන් මෙයාට බල කරන්නේ නැහැ. මොකද ලීන් හොඳටම දන්නවා මෙයා මොනවද හිතන්නේ කියලා. බිස්නස් ට්‍රිප් එක අතරතුරේදී ලීන්ගේ සෝට කිසිම සිග්නල් එකක් නැති නිසා සෝ ඉන්නේ හරිම පහසුවෙන්. මොකද එයාට තේරෙනවා දැන් ලීන් තවදුරටත් යගෙන හිතන්නේ නැහැ කියලා. ඒ වගේම දැහැර දැනගෙන හම්බ වෙනවා ලීන්ගේ අම්මා පොඩි කාලෙම නැති වෙලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ලීන් අවුරුදු 10ම ජීවත් වෙලා තියෙන පිටරට. ඉතින් එදා ලීන්ගේ අම්මව ගොඩක් මතක් කරන නිසා මට ගොඩක් දුක හිතෙනවා. සෝ එයාට පුළුවන් විදිහට ලීන්ව සනසනවා. ඒ වෙලාවදී සෝට කියන්නේ එයා කොච්චර දුප්පත් වුණත් එයා සතුටින් ඉන්නවා. ඒ නිසා ඔයා සතුටින් ඉන්න කියලා. අනේ එතකොට ලින් අහනවා එහෙනම් සල්ලි දීලා හරි මට ඔයාව අයිති කරගන්න පුළුවන් කියලා. තිස්සෝ මේකට කැමති වෙන්නේ නැහැ. දවස් කිහිපයකට පස්සේ සෝඩ දැනගෙන හම්බ වෙනවා ලින් හැමදාම උදේට පැය භාගයක් විතර එහායින් තියෙන කැෆේ එකට යනවා කියලා. අනේ කැෆේ එක තියෙන තැනින් තමයි සෝ එයාගේ ජොබ් එකට යන්නේ. සෝඩ දැනගෙන ඕන වෙලා තියෙනවා ඒ එච්චර දුරේ කැෆේ එකට යන්නේ එයාව දකින්න ඕන නිසාද කියලා. සෝ පහුවදා උදේ අර කැෆේ එක පාස් කරන් යද්දී එයා දකිනවා ලින් කැෆේ එක ඇතුළේ ඉඳන් එයාගේ මූණ වහ ගන්නවා. ඉතින් ඔන ඔය වගේ දේවල් වලින් තමයි සෝට හොඳටම තේරෙන්නේ ලින් එයාට ඇත්තටම ආදරය කරනවා කියලා. සෝ කැෆේ එක ඇතුළේ ගිහිල්ලා ලින්ගෙන් අහනවා ඔයා මොනවද මේ කැෆේ එකට වෙලා කරන්නේ කියලා. එතකොට ලින් සෝට කියන්නේ එයා කොෆි බොන්න මෙහාට ආවා කියලා. සෝ දන්නවා ලින් දැන් කියන්නේ බොරු කියලා. නැත්තම් කොෆි කප් බොන්න මෙච්චර දුර එන්න ඕනේ නැහැනේ. අනිත් එක තමයි ලින් සෝට ඇත්ත කියන්නේ නැත්තේ එයා කැමති නෑ සෝ ප්‍රශේකේ ඉන්නව දකින්න. සෝට බිස්නස් ට්‍රිප් එකක් කියන්න වෙලා. ඉතින් තව ටික දවසක් නැකන් එයාට ලින්ව දකින්න හම්බ වෙන්නේ නැහැ. දැන් සෝට තේරලා තියෙන්නේ එයාත් ඇත්තටම ලින්ද කැමති කියලා. එයා එයාපෝට් එකට යනවා. ඉතින් පුදුම කියන්නේ එයාපෝට් එකද ලින් එයාව හොයාගෙන ඇවිල්ලා. දැන් බීජින් වලට යන බිස්නස් ට්‍රිප් එකට අන්තිමට මැල දෙන්නම යන්නේ එකට. බීජින් වලට ගියාට පස්සේ මැල දෙන්න තව දුරටත් ඒගොල්ලන් ෆීලින් කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ නැහැ. දැන් පහුවදා උදේ මැල නැගිටලා බීජින් වල හැම තැනම යනවා. ලින්ද ඕනේ සෝට අවශ්‍ය හැම දෙයක්ම අඩුපාඩු නැතුව දෙන්න. එයා බීජින් වලින් යන ලින් සෝ එයාගේ ක්‍රෙඩිට් කාඩ් එක දීලා යන්නේ. සෝ දන්නවා කේරවා ලින් මුදල් පාවිච්චි කළා එයාව ලබා ගන්න හදන්නේ නැහැ කියලා. ඒනවා සෝ කැමති නැහැ ලින්ගේ මුදල් වේදම් කරන්න. ඊළඟ පාර යාලා හම්බ වෙන වෙලාවේදී සෝ අර ක්‍රෙඩිට් කාඩ් එක අයම ලින්ටම දෙනවා. එයා කියන්නේ අපි දෙන ප්‍රශයකක් ආව ගම මේ රිලේෂන්ෂිප් එක නවත්තන්න තරම් කම්ෆර්ටබල් වෙන්න ඕනේ කියලා. ලින්ට තේරෙනවා ඇයි සෝ ඒගොල්ලන්ගේ මේ සම්බන්ධතාවය ගැන එච්චර ලොකු විශ්වාසයක් තියාගන්නේ නැති කියලා. මොකද මෙයාලට තේරෙන්නේ සමාජ තත්ත්ව දෙකක්නේ. ඉතින් එහෙම වුණා සෝර ලෙන්ගෙන ගොඩක් විශ්වාසයි. ඉතින් මේ නිසා මෙයාල දෙන්න ඒගොල්ලන්ගේ අනාගතය ගැන හිතන්නේ නැතුව එයාල ලැබිලා තියෙන මේ මොහොත එන්ජොයි කරනවා. එදා සෝ ලින්ග අපාර්ට්මන්ට් එකට වෙලා ලින්ග එක ඉන්න අතරතුරේදී ලින්ගේ ඩෝ බෙල් එක රින්ග් වෙනවා. බැලුවට පස්සේ ඒ ඇවිල්ලා ඉන්නේ ජොන්. ජොන් කියන්නේ ලින්ගේ චූටි කාලේ ඉඳන් හොඳ මෙයාලුවෙක්. ජොන් ගොඩ කාලෙක ඉඳන් තමයි ලින්ද කැමැත්තෙන් ඉන්නේ. හැබැයි ලින්ද නම් ජොන් කියන්නේ එයාගේම සහෝදරයෙක් වගේ. දැන් මැල තුන් දෙනාය. ඒ වගේම මේ වෙලාවේදී ලින් ජොන්ට කියනවා එයා එක්මතම සෝව මැරිගනවා කියලා. ගොඩ කාලයක් තිස්සේ ලින් ගැන බලාපොරොත්තුෙන් හිටපු ජෝන්ට මේක නිසා සෑහෙන්න අප්සට් යනවා. දැන් CEO ලින්ගේ කම්පැනි එකද ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේකලංගද ලොකු ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකක් ඇති වෙනවා. පස්සේ මේකට හේතුව හොයලා බැලුවට පස්සේ ලින්ගේ සහෝදරයා තමයි මේක පිටිපස්සෙන් ඉන්නේ. කොහොම හරි මේ ප්‍රශ්න අතරතුරේදී ලින්ගේ තාත්තා දැනගන්න හම්බ වෙනවා ලින්ගේ ඒ වගේම සෝගේ FIR එක. කම්පැනි එකට ඇතුළු ප්‍රශ්න නිසා අනිත් අයගේ සපෝට් එක ගන්න ලින්ට හදිසියෙම පිටරට යන්න වෙනවා.
प्रश्न जीवित जीवित